අයබෝවන් ඔබට සුභ දවසක් වේවා. බුද ග්‍රහයාගේ වක්‍ර චලිතය නිසා අගෝස්තු මස 5වැනිදායින් පසුව ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමේ අනතුර. අගෝස්තු මස 5වැනිදා සිට 29වැනිදා දක්වා වූ කාලය තුළ වක්‍ර චලිතයක යෙදෙන බුද ග්‍රහයා තමා සිටින සිංහ රාශියෙන් ගණ්ඩාන්ත නැකතක් වූ මාස හා අසි ලෙස නැකත ඒ හරහා නැවත අගෝස්තු මස 22වනදා වන විට කටකේට පිවිසෙන අතර මෙසේ සිදුවන බුදගේ වක්‍ර චරිතය නිසා ලොව පුරා සන්නිවේදන ක්ෂේත්‍රය තුළ බිඳ වැටීම්, දත්ත පද්ධතිවල අවහිරතා, අන්තර්ජාල සේවා බිඳ වැටීම්, තාක්ෂණික දෝෂ තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවධානමක් පවතිනවා. මෙරට තුළ සන්නිවේදනය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් අයෙකුගේ වියෝවීමක් පිළිබඳව අසන්නට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අගෝස්තු මස 8වැනිදා වන විට වක්‍ර වූ බුද සමග ග්‍රහ යුද්ධයට පිවිසෙන සිකුරු එකී යුද්ධයෙන් ජය ගන්නා අතර බුදගේ පරාජයත් සමග අගෝස්තු මස 29වැනිදා දක්වා වූ ඉදිරි කාලය තුළ රට පුරා විවිධාකාර වූ මහජන කැළඹී නැතිවන ස්වරූපයක් පෙන්නුම් කරනවා. මේ තත්ත්වය වත්මන් පාලක පක්ෂයට තරමක් අහිතකර වන අතර පාලක පක්ෂය විසින් ගනු ලබන දැඩි නීතිමය පියවරයන් තුළ ජනතාව පීඩාවට ලක්වන ඉඩකඩක් පවතින්නට හේතුවන බවක් පෙන්නුම් කරනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියෝජනය කරන ගොවි ජනතාවට සිය අස්වැන්න සම්බන්ධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවනවා. ඒ නිසාම විවිධ උද්ඝෝෂණ ආදිය ඇතිවීමේ ප්‍රවණතාවයක්ද නිර්මාණය වන බව පෙනී යනවා. සංචාරක ක්ෂේත්‍රය තුළ කිසියම් ප්‍රවර්තනයක් පෙන්නුම් කරන අතර රටේ ආදායම් තත්ත්වය පිළිබඳව සංචාරක කර්මාන්තකරුවන්ට වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි කාලයේ යහපත් කර ගැනීමට ඉතාම සුදුසු තත්ත්වයන් රැසක් නිර්මාණය කරන බවද පෙනී යනවා. තැපැල් හා දුම්රිය සේවාවන් වල නවීකරණ වැඩ පිළිවෙලකට යෑමද සුබදායක වන බව පැවසිය යුතුයි. වාහන ආනයනය සහ එකලස් කිරීමේ ක්ෂේත්‍රවලටද ඉදිරි අගෝස්තු මස 29වැනිදා දක්වා කාලය සුබදායක වනවා. ඒ තුළ විශාල වෙනස්කම් රැසකටද ඉඩකඩ තිබෙනවා. බුද වක්‍ර චරිතයක යෙදෙමින් සිකුරු හමුවේ පරාජයට පත් වී ඇති අගෝස්තු මස 29වැනිදා දක්වා කාල සීමාව තුළ බුද්ධියට වඩා පුහු ආටෝපයන්ට මුල් තැනක් ලැබෙන අතර බුද්ධිය පසුකලා හදවතට මුල් තැනදී තීරණ ගැනීම සිදුවන කාල සීමාවක් වෙනවා. ඒ නිසාම රැවටීම් වලට ලක්වන කාලයක් බැවින් හොඳින් සිතා මතා තීන්දු තීරණ ගැනීමට ක්‍රියා කළ යුතු වෙනවා. විශේෂයෙන් සන්නිවේදන, තැපැල්, ජනමාධ්‍ය, අධ්‍යාපනය, දුම්රිය යනාදී ක්ෂේත්‍රවල රැකියාවේ නියුතු අයට යම් පීඩාකාරී අපහසු තත්ත්ව ඇති කරවන බවක් පෙන්වන අතර උද්ඝෝෂණ, පෙළපාලි හා ආණ්ඩු විරෝධී ක්‍රියාවලින් වලට අනිසි අයුරින් පෙළඹුණහොත් තමන්ට අවාසිදායක තත්ත්ව ඇති කරන බව තරයේ සිහිතබා ගැනීම වටිනවා. ආණ්ඩුව විසින් විවිධාකාර ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් හෝ වාණිජ එකඟතාවයන් හා මිලදී ගැනීම් වලට අත්සන් තබන්නට හෝ ගිවිසුම් ගත වන්නට බලාපොරොත්තු වන්නේ නම් හෝ විදේශ රටවලට විවිධ ව්‍යාපෘති බාර දෙන්නට ක්‍රියා කරයි නම් අගෝස්තු මස 5වැනිදා සිට 29වැනිදා දක්වා කාලය මේ ගිවිසුම් අත්සන් තැබීම් පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. එසේ නොකළහොත් ඒවා රටට අහිතකර වීමේ ඉඩකඩක්ද ඇති බව පෙනී යනවා. සමස්තයක් වශයෙන් අගෝස්තු මස 5වැනිදා සිට 29වැනිදා දක්වා කාලය තුළ රටේ ජනයා හදිසි තීරණවලට නොයෑම, වචන භාවිතය පිළිබඳව කල්පනාකාරී වීම, අනවශ්‍ය ගැටුම් කලකෝලාහල වලට මැදිහත් නොවී සිටීම ඉතා වැදගත් වන බවක් පෙන්නුම් කරනවා. අනාගතය පිළිබඳව බුද්ධිමත්ව සිතමින් සැලසුම් සකස් කර ගැනීමට කොයි කාටත් සුදුසු කාලයක් නිසා මන සිහි බුද්ධියෙන් ක්‍රියා කිරීම බොහෝ යහපත් බව මතක් කළ යුතු වනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා
ඔබ තවමත් අපගේ YouTube channel subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.